Dhammasangani vibhanga dhatu katha puggala panyatti yamaka patthana kathavattu yamaka patthana kiyala pot hatayini abhidharmaye therawadinge ehemai e pot hatata liyena atuwa issalama mihiduma swaminhansa arangena atuwawak tiyenawa eka singala bhashawata pariwarthane wenawa passe kaaleyedi e atuwa padanam karagena paliyata rangwanawa buddhaghosa swaminhansa nenguwa kiyata ape sampradaya tiyena buddhaghosa swaminhansa nenguwa etoda ekedi dhammasanghe ratthasalaye namudut ita passe විභංගයේට සම්මෝහ විනෝදිනී නමිනුත් ඉතිරි පොත් පහටම පරමත්ත දීපිකා මම මතක් කරා ඒක පංචප්පකරණ කියන එක නමක් තියෙනවා පරමත්ත දීපිකා නමිනුත් ඒක හඳුනනවා අටුවක් තුනක් ලිය වෙනවා ඊට පස්සේ මොකද වෙන්නේ මුලින්ම උන්වහන්සේ දමදිවෙන් එන්නට කලින් රේවත සායනහසි ගාව ඉන්නකොට අත්තසායන්ට අටුවාවල් යන පටන් ගත්තා කියලා කියනවා අත්තසායන්ට අටුවාවල් යන පටන් අටුවාවක් ලිව්වා හරිය යන පටන් ගත්තා ඒක ඊට පස්සේ ඒක උනාසිර කියන්නේ තනියම කියනට වඩා සම්ප්‍රදායක් තියෙන අවුරුදු ගාණක් ආපු තනියම යා උනාසේ තියෙන දැනුමෙන් ලියන්නන ධම්මසංගෙන් ලටුවාව ඒක කරනවට වඩා අරේ සම්ප්‍රදායක් තියෙන විශේෂ එකක් ඒ නිසා එතනින් ගිහිලා අහගෙන ලියන්න කියලා ඒවත් ඉදසයිද තමයි මෙහෙ තිබිච්ච ඒ ණය ක්‍රම ලංකාවේ තිබිච්ච ක්‍රමයට පදනම් කරගෙන ඒක නිර්මාණය කෙරේ ඒ කොහොමද ඒ ණය ක්‍රම ආවේ කියන එක වෙනම ඉතිහාස කතාවක් කොහොමද ඒ ණය ක්‍රම ටික ඇවිල්ලා තියෙන්නේ ඊට පස්සේ අනුරාධපුර යුගයේ අගගාන අගභාගයට එනකොට ඒ මහාවිහාර සම්ප්‍රදායටම අයත් හැබැයි ලංකාවේ තිබිච්ච වනවාසී කියන නිකාය වනවාසී නිකාය කියන එක ආරම්භ වෙච්ච හැටි ගැන මලලසේකර මහත්තයා කියන්නේ ඒක තාම ඒ කියන්නේ එතුමා කියන කතාව තමයි කාලිංග දේශෙන් ආපු රජ කෙනෙක් රජකම අතහැරලා ආවිල මහාන වෙනවා ඒ මහාන වුණාට පස්සේ එතුමා තමයි මේ වනවාසී කියන නිකාය තමා වනවාසීනි මොකද රජ කෙනෙක් අතහැරලා එන්නේ කැලේටලා ඉන්නේ ඉතින් හරි සීලවන්තව ගුණවන්තව ඉන්නවා ඒක දෙවන අග්ගබෝධි රජුරුවන්ගේ කාලේ ඉන්නේ ඉතින් එතුමාගෙන් ආරම්භ වෙච්ච එක තමයි වනවාසී නිකාය කියලා කියන්නේ ඒ වනවාසී නිකායේ පහළ වෙන විශිෂ්ටතම උගතාලෙස සැලකෙන්නේ ආනන්ද වනරතන ඒක ආනන්ද වනරතන නම උන්වහන්සේ ආනන්ද වනරතන ඉතින් ඒ ආනන්ද වනරතන තිස්ස කියලා කියනවා ඉතින් උන්වහන්සේ ඊට පස්සේ මේ ඒ වනරතන නිකාය කියන එක කාලිංගයටත් සම්බන්ධයක් තියෙනවා ඔය කියපු ඉතිහාස කතාව හැටියට. ඉතින් ඒක විශේෂයෙන්ම සීලවන්තව තිබිච්ච එකක්. ඒ වනරතන නිකාය ඉතිහාසයේ නිකන් හැගෙනවා. ඒ තොරතුරු අනුව පේනවා ඒ වනරතන නිකාය ඔය මේ දෙවනි දඹදෙණි යුගයේදී පවා සංගායනට පවා සහභාගී වෙච්ච එකක් කියලා. ඒක ප්‍රබල නිකාය. වනවාසී නිකාය. ඉතින් ඒ වනවාසී නිකාය හිටපු ආනන්ද වනරතන කියන ස්වාමීන් වහන්සේ තමයි ඔය කියපු අත්තසාලිනී සම්මෝහ විනෝදිනී ඊට පස්සේ පංචප්පකරණ අටකතා කියන තුනටම මූල ටීකාව නමින් පොතක් ලියනවා. ඒ මූල ටීකාවේ තියෙනවා ථේරවාද මහාවිහාර සම්ප්‍රදායට එහාට ගියපු සමහර අදහස් කීප. සමහර අදහස් කීපක් තියෙනවා. ඒකෙන් ගම්මේ වෙනවා ඒක විදිහකට මේ වනරතන කියන නිකාය වෙනම සමහර අදහස් දැරලා තියෙනවා මහාවිහාරයේ ගිහු ප්‍රධාන කොටසට වඩා. ඒක පැහැදිලිවම උන්වහන්සේ සමහර තැන්වල කියනවා මෙතෙක් කල් අපි මේ දරන් හිටපු අදහස් වෙනස් කරගන්නට සුදුසු කියන්නේ හිතන්නට සුදුසුයි කියලා එහෙම නිර්වචන දීපු තැන් ටිකක් තියෙනවා. ඉතින් අතිශයින්ම දක්ෂ තීක්ෂණ නුවර කියන කෙනෙක්. උන්වහන්සේගේ ගෝලයේ තමයි රූපසිද්ධිය කියන්නේ බුද්ධප්‍රිය ආචාර්යන් වහන්සේ කියලා. උන්වහන්සේගේ ගෝලයේ තමයි රසවාහිනී කියන්නේ වේදේහ සාමි කියලා. උන්වහන්සේගේ ගෝලයේ තමයි ඔය චතුභාන වාර පාළිය කියන අටුවාව ලියලා තියෙනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ විසින් දීපු. ඊට පස්සේ උන්වහන්සේ දීපු මූල ටීකාව අතිශයින්ම සුවිශේෂයි. ඒක අපේ අටුව ටීකා සාහිත්‍යයේ තියෙන මුල්ම ටීකාව ලෙස හඳුන්වනවා. ඒ නිසා තමයි ඒකට මූල ටීකා කියන නම දීලා තියෙන්නේ. ඊට පස්සේ මේ මූල ටීකාව විශේෂයෙන්ම සුවිශේෂී ටීකාවක් ටීකා සාහිත්‍යයේ තියෙන. ඒකෙදි තව විශේෂ බවක් තමයි බුද්ධඝෝසාවන් වහන්සේ ලියලා තියෙන සමහර අදහස් වලට වෙනස් අදහස් ඉදිරිපත් කරපු අවස්ථා තියෙනවා. සහ ගොඩක් වෙලාවට ත්‍රිපිටකය මත පදනම් වෙලා ඉන්නේ. එක තැනක තියෙනවා ඔය අපිට සාමාන්‍ය අද හොයන්න බැරි අමතග්ග පත කියලා පොතකින් පවා අරගත්ත එකක්. ඒක මේ පොත් අද නැහැ. ඔය උද්දච්ච උද්ජත්ත සිත සම්බන්ධයෙන් ඔය මේ දස් භාවනාය පහතරව කියන සබ්බේ කියන තැන විස්තර කරනකොට ඉතින් ඒකේ තියෙන විශේෂත්වය නිසා විය යුතුයි ඒකේ තියෙන සුවිශේෂී භාවය නිසා විය යුතුයි ඒකට අනුටීකාව කියලා එකක් ලියවෙනවා ඒකට ටීකාවක් වෙනවා ඒක විස්තර කරා මූල ටීකාවට නෙවෙයි අනුටීකාව එහෙම අනුටීකා ලියවෙච්ච පොත් හරි අඩුයි දැන් උදාහරණයකට දීඝනිකාය ටීකාවට අනුටීකා ලියවෙන්නේ නැහැ එහෙම ඒවා අහලා නැහැ අපි ඒක තිබ්බත් දන්නේ නැහැ තොරතුරු නැහැ අපිට මජ්ක්‍ධිම නිකායට අනුටීකා ලියවෙන්නේ අනුටීකාවක් ලෙස ලියවෙන්නේ මේ මූල ටීකාව ඒ මොකද ඒ තරම් හස්තසාරයි ඒ ග්‍රන්ථේ ඊට පස්සේ ඒක ලියුවා කියලා කියන්නේ බදිරතිත්‍ය වාසී
ධම්මපාල කියන ස්වාමීන් වහන්සේ තමයි සාම්ප්‍රදායික මතය සාම්ප්‍රදායික මතය මොකද ධම්මපාල ස්වාමීන් වහන්සේ කියන කෙනා ගැන ඉතිහාසමය තොරතුරු ගත්තම ගොඩක් සංකීර්ණ තොරතුරු ගොඩක් තියෙනවා ඉතින් සාමාන්‍යයෙන් අපේ සම්ප්‍රදාය තුල පිළිගන්න මතය තමයි උන්වහන්සේ තමයි ඔය කුද්දක නිකායේ බොහෝ අටුවා ලිව්වේ සහ දීඝ නිකායේ මජ්ක්‍ධිම නිකායේ සංයුත්ත නිකායේ කියන පොත් වල ටීකා ටික ලිව්වේ උන්වහන්සේම තමයි මූල ටීකාට අනු ටීකා ලිව්වේ කියලා අදහසක් තියෙනවා මේ මූල ටීකාට අනු ටීකා තුනක් ලියවෙනවා එකක් තමයි ඔය ධම්මපාල ස්වාමීන් වහන්සේ ලිව්වේ ඒක තමයි ඔය චත්ත සංගණන සීඩී එකේම තියෙන්නේ ඊළඟට දෙකක් ලියවෙනවා බුරුම රටේ බුරුමෙත් මූල ටීකාවට අනු ටීකාව කියන එකක් ලියවිලා තියෙනවා ඉතින් ඔය ඉතින් එහාට ඒකට ටීකාවක් ලියවෙච්ච බවක් තොරතුරු නැහැ ඉතින් ওই විදිහට තමයි ඔය මූල ටීකාව කියන එක මම නිතර රෙෆර් කරන්නේ ඔය ඔය අභිධර්ම අටුවාවට ලියපු ටීකාව තමයි ඒ කියන්නේ ඒ අනු ටීකා තුනේ චත්ත සංගායනාවේ තියෙන්නේ ඒක සාමාන්‍යයෙන් ව්‍යවහාර කරන පිළිගත් ඒකත් සුවිශේෂ අනු ටීකාවත් ඉතාම විශේෂ අග්‍රගන්න ටීකාව. ඒ හැම ටීකාටුවාම එහෙම තමයි. ඒකේ අර තොරතුරු හැම වැඩි. ඒ කියන්නේ හොඳ විවරණ කරලා තියෙනවා. ඉතින් ඒක ඒ අදමපාල ශාසනයේ දීපු අනු ටීකාව තමයි දැන් චත්ත සංගායනාවේ තියෙන්නේ. අනිත් ඒවා බුරුම තියෙන්නේ. අනිත් ටීකා. ඒක මෙහෙමයි ලංකාවේ ලියවිච්ච සහ දකුණු ඉන්දියාව සහ ලංකාව ඒ කියන්නේ උදාහරණයකට කුද්දක නිකායේ සම්බන්ධයෙන් තියෙන සියලුම අටුව ගොඩක් අටුවා ඔය ධමපද අටුවාව සුත්තනිපාත අටුවාව හැර ඊට පස්සේ පටිසම්භිදා මග්ග අටුවාව කීපයක් තියෙනවා ඒ හැර උදාන තේරගාත ඒ ඔක්කොම ලියවෙන්නේ දකුණු ඉන්දියාවේ දකුණු ඉන්දියාවට ලියවෙන්නේ ඒක බදිර තිත්තිය වාසී ධම්මපාල ස්වාමීන් වහන්සේ දකුණු ඉන්දියාවේ පොඩ්ඩක් මයික් එකක් ඔන් වෙලා කාගේ හරි මයික් එකක් ඔන් වෙලා. ඉතින් ඒ ඔතන ඔය ටීකාවල අටුවා ටීකා වලින් අටුවා ටික ඔක්කොම වගේ ලියවෙන්නේ ලංකාවේ. ඒ ලියන්නේත් අටුවා ඔක්කොම ලියන්නේත් ඉන්දියාවෙන් ආපු ස්වාමීන් වහන්සේ. ලංකාවේ ස්වාමීන් වහන්සේලා ලියන නෑ අටුවා. මහානාම කියන ස්වාමීන් වහන්සේ පටිසම්භිදා මග්ග අටුවාව ලියනවා. මට හරියට මතක නෑ උන්වහන්සේගේ ජාතිය කොහෙද කියලා. ඊට පස්සේ ටීකා ටික ලියවෙන්නෙත් සැලකීතු ප්‍රමාණයක් දකුණු ඉන්දියානු සමද කවුද අපේ ධම්මපාල ස්වාමීන් වහන්සේ දකුණු ඉන්දියානු එක්ක දකුණු ඉන්දියාවේ හිටිය තමයි සලකන්නේ. ඉතින් උන්වහන්සේ අටුවා ටීකා දෙකම ලියලා තියෙනවා. ඉතින් ආනන්ද වරණතර ස්වාමීන් වහන්සේගේ සමහර පොත්වල තියෙනවා දකුණු ඉන්දියානු වාසීර ගන්ධ වංශය කියන එක. නමුත් සාමාන්‍ය පිළිගන්නේ උන්වහන්සේ ලංකාවේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ලංකාවේ ඉඳන් ලිව්වා කියලා. ඉතින් ඊට පස්සේ දැන් උදාහරණයකට අභිධර්මාර්ථ සංග්‍රහය කියන එක ඒක ලියපු ස්වාමීන් වහන්සේ දකුණු ඉන්දියානු වාසීනේ අනුරුද්ධාචාර්ය වහන්සේ. ඉතින් ඒ නිසා මේ අටුවා හැබැයි ඒ සම්ප්‍රදායන් ලියවෙන තැන් දැන් මූල ටීකාව ලියවෙන්නේ සමහර අටුවා දැන් අටුවා ලියද බුද්ධ වංශ අටුවාව ලියවෙන්නෙම දකුණු ඉන්දියාව. ඒතොර ඒ අටුවා ලියවිච්ච තැන් ගත්තොත් ලංකාව ලොකෙට්ටලා ලියවිච්ච අටුවා තමයි දකුණු ඉන්දියාව ලොකෙට්ටලා ලියවිච්ච අටුවා තියෙන. හැබැයි ඒවා වලින් ගරු කරපු සම්ප්‍රදාය තමයි මහා විහාරෙන් ආපු සම්ප්‍රදාය. මහා විහාරෙන් කියන්නේ ලංකා අනුරාධපුරයේ තිබිච්ච සම්ප්‍රදාය. ඉතින් ඒ සමහර තැන්වල ඒ තේරවාදී කියලා ගත්තට මහා විහාරයේ තිබිලා තියෙන සම්ප්‍රදායක් ඒකට වෙනස් වෙච්ච අදහස් පොඩි පොඩි වෙනස්කම් තිබිච්ච අදහස් තිබිච්ච සම්ප්‍රදායන් තිබිලා. ඒ ඔක්කොම තේරවාද කුලකේට ඇතුළත්. තේරවාද කුලකේට ඇතුළත්. ඉතින් විශේෂයෙන්ම මේ වගේ කාලෙකදී දුරින් දුරින් පිහිටියොත් එහෙම මොනාස්ට්‍රීස් අනිවාර්යෙන් අදහස්වල විසමත්ව ඉන්නට පුළුවන්. ඒක ප්‍රායෝගික දෙයක්. ඉතින් කොටින්ම කිව්වොත් එහෙම අපි අහලා තියෙනවානේ දැන් මනික උදාහරණයකට කියන්නම් චිත් මේකක්ද මිහින්තලේ තිබුණානේ මේ මොනවද මිහින්තලේ ඒ කියන්නේ මොකද්ද චේතියගිරිය කියන්නේ චේතියගිරිය කියන එක මහසෙන් රජුරුවන්ගේ කාලෙදී අභයගිරික වාසීන් ස්වාමීන් වහන්සේලා ගිල එක අල්ලගෙන ඒක මහා විහාරය කියන්නේ නැති වෙනවා ඊට පස්සේ අපිට චිත්තල පබ්බද සිතුල්පව ගැන සඳහන් වෙනවා සිතුල්පව කියන එක ඒකේ රහතන් වහන්සේලායි හිටපු තනක් වෙස් තමයි සලකන්නේ හැබැයි බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේගේ කාලේ එනකොට සාරිපුත්‍ර සංඝරාජ ස්වාමීන් වහන්සේ විස්තර කරන සාරද්දීපනේ බුද්ධඝෝෂ වහන්සේ කාලේ එනකොට මේ චිත්තල පබ්බතේ කියන එක මහා විහාරයෙන් බිඳිලා ගියපු වෙනම අදහස් දරපු නිකාය බවට පත් වෙලා තියෙනවා වෙනම අදහස් තියෙන එකක් බවට පත් ඉතින් ඒ විදිහට ඒ කාලෙන් කාලෙට වෙනස් වීම ආදියට භාජනය වෙලා තියෙනවා සමහර තැන් ඉතින් මහා විහාරය කියන එක තමයි
හැබැයි මේකේ මූලිකම තැන තියලා දැන් මහා විහාර වාසී නම් වාචනාමග්ග නිසිතං කියලා තමයි ඔය බුදුගෝසාන් සමහරව පටන් අරන් තියෙන්නේ. ඉතින් සමහර අටුවාචාර්යයන් වහන්සේලා ලංකාවට ඇවිල්ලා ඉගෙනගෙන තමයි මහා විහාර ඉගෙනගෙන තමයි ඒක ලියන්නේ. ඉතින් ওই විදිහට ගත්තම සෙන්ටර් එක මහා විහාරය කියලා කියන්නට හයියක් තියෙනවා. ඒක අපිට එහෙම තමයි හැඟෙන්නේ මහා විහාරයේ පදනම් වෙච්ච ඉඳන්. ඉතින් එකම තැන තමයි ධම්මපාල ස්වාමින් වහන්සේ ලියපු අටුවා ටික. උන්වහන්සේ ලකුණු ඉන්දියාවෙන් ලිව්වා කියන්නේ. හැබැයි ඒවත් ඔය සිංහල පුරාණ අටුවාව පදනම් කරගෙන ලිව්වා කියන එකට තමයි තොරතුරු තියෙන්නේ. ඉතින් ඒතකොට ඒකෙන් ගම්ම වෙන දේ තමයි ලංකාවේ තිබිච්ච අටුවා සිංහල අටුවා පදනම් කරගෙන තමයි මෙයා තියෙන පාලි අටුවාව අද අපිට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ලංකාව පදනම් වෙලා ලියුණා කියන එකට මහා විහාරයේ පදනම් වෙලා ලියුණා කියන එකට සාධක වැඩි. නමුත් ලොකේෂන් වයිස් සහ ලියපු අය ගත්තොත් සමහර අය දමිල සම්භාවයක් තියෙනවා. සමහර අය ඒ දකුණු ඉන්දියානු සම්භාවයක් තියෙනවා. ඉතින් ওই විදිහට බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේගේ කතා ප්‍රවෘත්තිය ගත්තා මේක ഘോഷ කියන ග්‍රාමයෙන් ආවා කියලා තමයි බුද්ධඝෝෂ උප්පත්ති කතාවේදී කියවේ. ඒක බුරුම රටේ ලියවෙන පොත. නමුත් උන්වහන්සේ පැහැදිලියම දකුණු ඉන්දියාවේ විහාර කීපයක තවත් ස්වාමීන් වහන්සේලා සමග වාසය කරා කියන එක උන්වහන්සේගේම අකුරෙන් ලියලා තියෙනවා ගාථාවල. ඒ නිසා සමහර විද්වතුන් අපේක්ෂා කරනවා මේක බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ දකුණු ඉන්දියානු වාසිකයෙක්ද කියලාත් කියන අදහසක් තියෙනවා. ඉතින් ওই විදිහට ගත්තම ඕක හරි අර ලංකාවේ සියල්ල ලියුණා ලංකාව මතමයි පදනම් වුණේ කියන එකට වඩා වෙන මොකද ඒක ඒකට හේතුව ලෙස මම දකින්නේ ද ලංකාවේ තිබුණානේ මිහිඳු ස්වාමීන් වහන්සේ ගෙනාපු ගෙනාපු ටීකාව අටුවාව ඒ අටුවාව නිකායන්තරයන් එක මිශ්‍ර වෙනවා කියන බයට වෙන්න තියෙන ඉඩට පාලියට සිංහලට පරිවර්තනය කරා කියලා කියන සිංහලට ලිව්වා මොකද හේතුව ඒ සිංහල භාෂාවෙන් අධ්‍යයනය කරන්නේ මහා විහාරේ විතරක් වෙන්නේ ඒක අභේගිරිය නැගගෙන එනකොට උනා සිංහල භාෂාව මුල් කරගෙන අධ්‍යයනය කරන්න ඒක මිශ්‍ර වෙන්න දෙන්නේ නැති වෙන්න වෙනස් කරා කියලා තමයි මේක සිංහලට නැගුවා කියලා තමයි කියන්නේ ඊට පස්සේ ඒ සිංහලට නැගුව අටුවාව දැන් ලංකාවේ ඉන්න ස්වාමීන් විතරක් ප්‍රයෝජනයක් නිසා අනිවාර්යෙන් මේක ලිංගුවා ෆ්‍රැන්කා ඒ කියන්නේ හැමෝටම පොදු භාෂාව අද කාලේ වුණත් ඉංග්‍රීසි වගේ භාෂාවකට ගන්නවා වගේ එකක් තමයි පාලියට ගන්නවා කියලා අදහස් කරා ඒ නිසා තමයි ඇවිල්ලා මේක පාලියට පරිවර්තනය කරන්න අනිත් අතට ප්‍රයෝජන සඳහා එතකොට තිබිච්ච දේ තමයි ලංකාවේ ස්වාමීන් වහන්සේලාට මේ අවශ්‍යතාවය නැහැ ඔතන තමයි ඒකේ තියෙන පොයින්ට් එක. දැන් උදාහරණ අපි හොඳටම දන්නවා අපි බුරුමේ ගිහිලා අවුරුදු 8ක් හිටියා. දැන් බුරුමේ ගියාම ඒ බුරුම භාෂාව හොඳට ඉගෙනගෙන අපේ තමහර ස්වාමීන් වහන්සේලා ඉතාල දක්ෂ ලෙස ඉදිරියට ගිහිලා ඒවා සමර්ථ වුණා. දැන් අපි සමහර ඒවා ඒ බුරුමේ විතරක් තියෙන පොත්පත් ආදී පරිවර්තනය කරනවා. දැන් ඒ මේ මෙන භාෂාවට ඉංග්‍රීසියට හෝ සිංහලට සහ සිංහලට. එතකොට උන්වහන්සේලාට ඒක අපි අමුතුම පාලියට පරිවර්තනය කරා කියන මොකද හැමෝටම පාලි කියවන්න පුළුවන් බොහෝ අයට කියලා. සිංහලට පරිවර්තනය කරලා ලංකාවට විතරයි ඉංග්‍රීසි පරිවර්තනය කරොත් ඒ ජාත්‍යන්තරයට විතරයි පාලියට පරිවර්තනය කරොත් ඕන බෞද්ධයෙක්ට බෞද්ධ භික්ෂුවකට කියවන්න පුළුවන් කියලා පාලියට පරිවර්තනය කරන්න බුරුම සාහසලට ඒ අවශ්‍යතාවය එන්නේ නැහැ. මොකද හේතුව ඒ කට්ටියගේ භාෂාවෙන් ඒක තියෙනවා. ඒතර ඒ කට්ටිය අමුතුවෙන් අයි පාලියෙන් කියවන්නේ නැහැ බුරුම භාෂාවෙන් මේක කියවලා තේරුම් ගන්න. මොකද ලේසි ඒක මව භාෂාවෙන් කියවනකොට. ඉතින් ඒ නිසා තමයි මට තේරෙන හැටියට ලංකාවේ ස්වාමීන් වහන්සේලා කවුරුත් පාලි අටුවා ලියන්නේ නැහැ. ඒක පිටින් ආපු අයම තමයි උන්වහන්සේලාගේ අවශ්‍යතාවය සඳහා ලියාගෙන යන්නේ. උනාසලක අවස්ථාස් තමයි කියන ලියාගෙන යන. ඉතින් ඊළඟට ඒ නිසා මේ ලියවෙන්නේ වෙන ජාතිකයි. හැබැයි ටීකා සාහිත්‍ය ඊට පස්සේ මොකද වෙන්නේ? මේ සිංහල අටුවා ටික නැති වෙනවා යම් කාලෙකදී. සිංහල අටුවා ටික නැති වෙනවා. හැබැයි මේ සිංහල අටුවා ටික අර බුද්ධඝෝසාංශ ගිනි තිබ්බා කියලා සමහරු කියනවා. ඒකට තියෙන ඒකට විරුද්ධ වෙන සාධක තමයි මහාවංශ ටීකාවේ පවා සමහර ඒවා රිෆර් කරලා තියෙනවා. මේ ටීකාව ලියවෙන්නේ මොකද මහාවංශය අටුවා වෙලෙන එකම කාලේ දෙන්න සමකාලීනව මහානම් සංසය බුද්ධඝෝසාංශ. නමුත් ටීකාවලිය වෙන්නේ මහාවංශ ටීකාවලිය වෙන්නේ උන්වහන්සේගේ ශිෂ්‍යවති ශිෂ්‍යෙක් අතේ. ඒතර උන්වහන්සේ පවා මහා අටුවාවේ තියෙන පාලි අටුවාවේ නැති ඒවා කෝට් කරනවා. ඊළඟට තමයි මහා අටුවාව කිව්වම ඒකේ ඔය කුද්දකනිකාය අටුවා ටික තියෙනවානේ. කුද්දනිකාය අටුවා ටික සිංහල අටුවා ටික තිබිලා තියෙනවා කුද්දකනිකායේ පාලි අටුවා ලියනකොට. ඒක බලන් තමයි ලියන්නේ. එක තැනක් කියනවා ඒකේ තියෙන දොස් පවා අයින් කරලා මම ලියනවා කියලා. සමහර අටුවාචාර්යවරුන්ස්ර කියලා තියෙනවා. ඒ නිසා පැහැදිලිව මේවා යුග අවුරුදු 100 ගානකට පස්සේ ඒවා ලියවෙන්නේ. ඔය කුද්දකනිකායට පාලි අටුවාට එතන මහා අටුවාව තිබිලා තියෙනවා එතන. ඉතින් ඒක වෙන්නේ මොක වෙන්නේ ඊට පස්සේ කොහොම හරි මහා සිංහල අටුවාව නැති වෙලා දෙනවා සම්පූර්ණයෙන්. ඒ සිංහල අටුවාව නැති වෙන්නට හේතු කිහිපයක් අපිට උපකල්පනයක් විතරයි. නැතුව ඒක ස්ථිරවම කියන්නට බෑ මොකද උනේ කියලා. ගිනි තිබ්බා කියන එක පදනම් විරහිත කතාවක්. මොකද දැන් උදාහරණ මම ඒක නිතරම සීකරන ගත්තා. අපි ගිහිල්ලා බුරුමෙට බුරුමේ තියෙන ඔක්කොම පාලියට පරිවර්තනය කළා. ඒ පොට්ටි ගිනි තියන්න හැදුවොත් ඉතින් මට කියන්නේ ගුටි කඩනවා වගේ වැඩක් නේ. ඉතින් ඔක මොකද්ද මේ කරන්න කියලා අහන්නේ. ඉතින් ඒ වගේ ඒක හරිම කතාවක්. ඉතින් නමුත් ඒක එහෙම එකක් සඳහන්ලා තියෙනවා සාසන වංශේ නැහැ කියන්නේ නැහැ මම. එහෙම එකක් සඳහන්ලා තියෙනවා සාසන වංශය කියලා බුරුමෙලිය වෙච්ච පොතේ. ඉතින් ඒක පදනම් කරගෙන තමයි සමහර කෙනෙක් ඔය කියන්නේ.
නමුත් ඒක සාමාන්‍යයෙන් නිකම් පොතක්වත් ගිනි තියන්න හිතෙන්නේ නැති කෙනෙක් නේ උගතෙක් කියලා කියන්නේ උගතෙක් නේ වටිනාකම දන්නේ දැනුම ඉතින් බුද්ධ ගෝසාංශ වගේ උගතෙක් එහෙම එකක් කරයි සහ අනිත් අය බලන් ඉදී කියන එකත් හරිම බොළඳ කියන්නේ බොළඳ කියන්නේ පදනම් රහිත කතාවක් ඒක ඉතින් ඊට පස්සේ කොහොම හරි පාලි සිංහල අටුවාව නැති වෙලා යනවා ඒ සිංහල අටුවාව නැති වෙන්නට තියෙන හේතු කිහිපයක් අපිට සලකන්නට පුළුවන් එකක් තමයි දැන් සිංහලට පරිවර්තනය කරේ මිහිඳු සාංශය ගෙනාවු ටික සිංහලට පරිවර්තනය කරේ භාෂාන්තරයක මිශ්‍ර වෙන එක වළක්වන්නේ භාෂාන්තර සමග මිශ්‍ර වෙන එක වළක්වන. ඊට පස්සේ සිංහලෙන් ඉගෙන ගන්නකොට ලේසි. ඒ නිසා ඒක පහසුයි. කවුරුත් කැමති නැහැ. හැබැයි පාලියෙන් ගියුණාට පස්සේ මොකද වුනේ? කරුණු දෙකක් වුණා. සිංහල අටුවාව ඉතාම දීර්ඝයි. ඒක බුද්ධ ගෝසාසෙත් කියනවා. ඒක ගොඩක් කෙටි කරනවා මම. කෙටියෙන් තියන විස්තර කරනවා. විස්තරය කෙටි කරනවා. ගොඩක්ම කෙටි වීමක් වෙලා තියෙනවා. ඒතකොට මේක කොන්සයිස්. ඉතා කෙටි. ඊළඟ එක තමයි ඒක ත්‍රිපිටකයේ තියෙන භාෂාවෙන්ම එළිය වෙලා තියෙනවා. ත්‍රිපිටකයේ තියෙන භාෂාවෙන්ම එළිය වෙලා තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් කියනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න ගියාම එක කාලයකට ආවම සිංහල ඩික්ෂනරි බලන්න එපා කියලා. ඉංග්‍රීසි ඩික්ෂනරියෙන් බලන්න. ඉංග්‍රීසියෙන් මේ සෙන්ස් එක ගන්න. එතකොට ඒ වගේ පාලියේ තියෙන ත්‍රිපිටකයට විවරණේ නටුවා. එතකොට ඒක පාලියෙන් ඉගෙන ගන්නකොට ඒ දැනෙන සෙන්ස් එක වැඩි. සෙන්ස් එක වැඩි. නමුත් ඒකේ අවාසිත තියෙනට පුළුවන් යම් යම් පැතිවලින්. මොකද ඒක ඒ වෙනකොට භාවිතයේ නැති භාෂාවක් නිසා ඒ තමයි ඒක අවාසිය එනෝ නම් එන්නේ භාවිතයේ නැති භාෂාවක් නිසා කතා කරන භාෂාවක් නොවන නිසා. ඉතින් එතකොට අනිවාර්යෙන් පාලි ඉගෙන ගන්න පාලියෙන් අටුවාව කියවන්නට හිත නැඹුරු වෙනවා. ඊට පස්සේ ඉතින් කෙටි. කෙටි ඉතින් අපි දැන් දීර්ඝ සහ කෙටි කියන දෙක තියෙනකොට ඕන කෙනෙක් කැමති ඉක්මනට මේක ඉවර කරගන්න අධ්‍යාපනය කියන. ඉතින් ඒ කාලේ අද වගේ ලොකු මේ සංරක්ෂණ ක්‍රමවේද නැහැ. මොකක් හරි පොතක් ලියන්න ගියාම අවුරුදු මාස ගාණක් යනවා. ඒක ලිව්වට පස්සේ ආයෙ ෆොටෝකෝපි ගන්නවා කියලා එකක් නැහැ. ඒක විතරයි තියෙන්නේ. ආයෙ ඉතින් ලියන්නට ඕන වගේ ලොකු ප්‍රශ්න ගොඩක්. ඊළඟට මතක තියාගන්න ඕන කාරණාව තමයි ලංකා ඉතිහාසයේ ඔය අනුරාධපුරයේ මැද කාලේ ඉඳලා ලොකු ප්‍රශ්න ගොඩක් තමයි මැදි වෙන්නේ. ඒක විනාශවලට, යුද්ධවලට, කෝලාහලවලට හැමතැනටම මැදි වෙනවා. එතකොට ගොඩාක් වෙලාවට මොනාස්ට්‍රිස් වල තිබිච්ච ඒ ප්‍රොපර් ෆන්ක්ෂනින්, කියන්නේ වැඩ කරන ක්‍රමවේද අඩාල වෙච්ච අවස්ථාවක් තියෙනවා. සහ විනාශ වලට ලක් වෙච්ච කාලය තියෙනවා අපිට මේ භික්ෂුණී ශාසනය සම්පූර්ණයෙන් නැති වෙච්ච කාලයක් තිබුණා. ඉතින් ওই විදිහට ඒ වගේ ලොකු බාධක මැද්දේ මේක සිද්ධ වෙනකොට සහ අර කියපු පාලි අටුවාව ඉතාම ආකර්ෂණීය වෙන්නට සාධක තියෙනකොට ඒක මැද්දේ මේක නැති ඒ වගේ කාලයකදී ඒ වගේ ලේඛන කලාව දුර්වල කාලයකදී ඒ වගේ දෙයක් සිදු වුණා කියන එකක් උපකල්පනය කරත හැකි ස්ථිර ප්‍රකාශනයක් නෙවෙයි. ඒ වගේ එකක් තමයි පෞද්ගලිකව හිතෙන්නේ. ඉතින් ওই විදිහට තමයි මේ ඒක අර ප්‍රශ්නේ අහුවේ මම දෙක විස්තරයක් කරේ ඒක මහත්යෙකුත් ඉදා අහුවා පොඩ්ඩක් විස්තර කරන්න කියලා ඒ අවස්ථාවත් මම ලබා ගත්තේ මේ වෙලාවෙම යම් දැනුමක් ලබා දෙන්න දැනුමක් මේ ෂෙයා කරගන්න. ඉතින් ඒ ලංකාවේ ලියුණාද කියන එක ඒ වගේ සුළුවෙන් උත්තර දෙන්න පුළුවන් එකක් නෙවෙයි. ඉතින් සාමාන්‍යයෙන් අපි කියන්නේ මම පෞද්ගලිකව කියන්නේ මහාවිහාර සම්ප්‍රදාය කියලා කතා කරනවා. මහාවිහාර සම්ප්‍රදාය anu ලංකාව සහ දකුණු ඉන්දියාව තුන්වෙනි සංඝායනාවෙන් පාටලිපුත්‍රේ පැවතිලා මිහිඳු සායනහන්සේ අවන්තියට වැඩලා එතනින් අරන් ආපු ත්‍රිපිටකයේ සහ අටුවාව දිසා නවයකට යනවා. නමුත් ඒක මහාවිහාරයේ පදනම් කරගෙන දකුණු ඉන්දියාවට ගිහ සමහර කෙනා දකුණු ඉන්දියාවට ඇවිල්ලා මෙතනට ආවා කියලා අපේ සම්ප්‍රදායික මතය තමයි. දකුණු ඉන්දියාවෙන් ලංකාවට ඇවිල්ලා ස්ථාවර එතනින් දකුණු ඉන්දියාවට යන්න ඇති කියන එක. ඉතින් කොහොම හරි මේ දකුණු ඉන්දියාවේ සහ ලංකාව කියන මේ කොටස් දෙකේ තමයි මහාවිහාර සම්ප්‍රදාය පවතින්නේ. ඉන්දියාවෙන් බුදුදහම අතුගෑවිලා යනකොට කරුණු කාරණා කීපයක් උඩ ලංකාවේ ඉතිරි වෙනවා. ඊට පස්සේ ලංකාවෙන් මේ සම්ප්‍රදාය දින අටුවා ටීකා සාහිත්‍ය සියල්ලම තමයි බුරුමෙට යන්නේ. තායිලන්තයට යන්නේ. ඊට පස්සේ බුරුමෙදී එක වෙනම විදිහට ලොකු අධ්‍යයනයකට ලක් වෙනවා. ලොකු අධ්‍යයන ක්‍රමවලට භාජනය වෙනවා. ඊට පස්සේ ඒකේ විශේෂ ග්‍රන්ථ ආදිය නිර්මාණය වෙනවා ඒ බුරුම රටේ. විශේෂයෙන්ම එකක් තමයි සද්ද නීතිය කියන පොත. සද්ද නීතිය කියන පොත. ඒ වගේ ව්‍යාකරණ ග්‍රන්ථයක් අතිශයින්ම විස්තර වෙච්ච ග්‍රන්ථයක් ලියන්න තරම් කොතරම් උගතෙක්ද කියන එක පැහැදිලි කරන සද්ද නීතිය කියවපු කෙනෙක්ට. ඒක ඉගෙන ගත්ත කෙනෙක්. ඉතින් ඊට පස්සේ බුරුමේ එක වෙනම කියන්නේ මේ සම්ප්‍රදාය මත ලොකු ක්‍රමවේදයක වර්ධනය. හැබැයි වෙන්නේ මොකද්ද? ඒක යන්නේ මේ තියෙන තොරතුරු ටික, මේ තියෙන තොරතුරු ටික, ඒ කියන්නේ අටුවාසා ටීකා සාහිත්‍ය යට බුරුමෙට යනවා. බොහෝ කාලයකට කලින් කොයි කාලේ වුණාද කියලා නිශ්චිතවම තොරතුරු නැහැ. නිශ්චිතවම තොරතුරු නැහැ. හැබැයි විජයබාහු රජුරුව ලංකාවේ රජ වෙනකොට එහෙ ඉන්න අනුරුද්ධ නැත්නම් අනවරත කියන රජුරුව දකුණු බුරුමේ ආක්‍රමණය කරලා ඒ බුදුදහම සහිත ඒක තනක් මේ බුදුදහම ගේන්නට ලෝකයේ සිද්ධ වෙච්ච ආක්‍රමණයක් තියෙනවා. ඒ තමයි දකුණු උතුරු බුරුමෙන් දකුණු බුරුමෙට කරපු ආක්‍රමණය. ආක්‍රමණය කර රජුරුව ජීවග්‍රහණයෙන් අල්ලගෙන ස්වාමින් වහන්සේලාවත් බලෙන් අරගෙන ධාතුන් වහන්සේලාක වඩම්මලා ඇවිල්ලා උදුබුරුමේ ශාසනය ස්ථාපිත කරන්නේ යට බුරුමේ තිබිච්ච ශාසනය බලෙන් අර. ඊට පස්සේ යට බුරුමේ සම්පූර්ණයෙන් විනාශ වෙනවා. ඒක ශාසනයත් ඒකේ අඩාල වෙලා යනවා. ගොඩාක් දුර්වල වෙනවා. ඊට පස්සේ තමයි උඩුබුරුමේ ඒ ශාසනය ස්ථාපිත වෙන බගාන් කියන රාජ්‍යය. හැබැයි ඒ උඩුබුරුමට ඇවිල්ලා යුග 3ක් 4ක් යනකොට, ඒ කියන්නේ අවුරුදු 100ක් 150ක් වගේ කාලයක් ඇතුළත
ලියවෙනවා සද්ද නීතිය කියන සුවිශේෂී ග්‍රන්ථය. ඒ සද්ද නීතිය කියන එක 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 සාමාන්‍යයෙන් අපිට හිතා ගන්න බැරි මට්ටමක තියෙන ග්‍රන්ථයක්. ඒකේ තියෙන රෙෆරන්ස් ගොඩ පරිශීලනය චින්තනය ඒක හිතා ගන්න බැරි මට්ටම එක. එතකොට අපි එන උපකල්පනය තමයි යුග හතරක් પરම්පරා තුන හතරක් යනකොට උඩබුරුමේ මේ සද්ද නීතිය වගේ මේ තරම් අති විස්තර දැනුමක් තියෙන පොතක් ලියවෙන්නට නම් අර යටබුරුමෙන් ගෙනාව කියන සාධකයේ තියෙනවනේ යටබුරුමේ තිබිලා තියෙනවා බුදුදහම ඉතාම සුවිශේෂී මට්ටමකට. ඒක වෙනද මාර්ගයෙන් ලංකාවෙන් ඉන්දියා ලංකාවෙන් ඒ පොට්ටික ඉන්දියාවට බුරුමෙට ගියා කියන එක තමයි ප්‍රධාන මොකද හේතුව අටුවා ටීකාදී ගිහිල්ලා තියෙනවා. ටීකාවලට වඩා අටුවා ටික ගිහිල්ලා තියෙනවා. මොකද සද්ද නීති ආචාර්යයන් වහන්සේ ටීකාව කෝට් කරන්නේ නැහැ. උන්වහන්සේ කෝට් කරන්නේ අටුවා. පෙළ සහ අටුවා. එතකොට ඒක ලංකාවෙන් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ අර උඩබුරුමෙට ස්ථාපනය කරපු රජුරවන්ට අවශ්‍යතාවයක් එනවා මේ තියෙන ත්‍රිපිටකය නිවැරදිද ස්ථාවරද කියලා බලන්න. ඒකට උන්වහන්සේට ඒ උන්වහන්සේට උපදෙස් දීපු ස්වාමීන් වහන්සේ කියන කතාව ශින් අරහන් කියලා කියන්නේ උන්වහන්සේ කියන එක තමයි ලංකාව කියලා රටක් තියෙනවා. ඒ රටේ තමයි මේ තේරවාද මහා විහාර සම්පදාය ඊටාම බලවත්ව පවතින්නේ. ඒ නිසා ඒක බොහෝ ආරක්ෂිතව පැවතිලා තියෙනවා මිහිඳු කියන ස්වාමීන් වහන්සේ අරන් ආපු ධර්මය බොහෝ කාලයක් අවිච්ඡින්නව තිබිලා තියෙනවා. ඒ නිසා ඒ ත්‍රිපිටකය එක සංසන්දනය කරන්න කියලා කියනවා. ඊට පස්සේ ඒ ත්‍රිපිටකය ලබා ගන්න. ඒක ලබාගත ක්‍රම තියෙනවා ඒක ගැන මත. කෙසේ නමුත් ඒ ත්‍රිපිටකය අරගෙන මේක සංග මේක මේවා කරලා ඒක කියවනවා. ඊට පස්සේ තමයි මේක ස්ථාවර කරන්නේ අඩුපාඩු වාදී කියන ඒවා හදලා මේ තමයි ත්‍රිපිටකය. ඒතර ඊට පස්සේ ඔය විජයබාහු රජුලන්ගේ කාලේ ඇතිවෙච්ච උඩුබුරුම ඇතිවෙච්ච ප්‍රබෝධය. නමුත් යටබුරුම ඊට කලින් බොහෝ කාලයක් සියවස් ගාණක් තිබුණා බවට සාධක තියෙනවා. ඒතර බුරුම වෙන වෙලක් තමයි ඔය ජාතිවාදය කියන එක ලොකුවටම තියෙනවා බෞද්ධ රටක් වුණාට. ඉතින් ඒ නිසා ඒ යටබුරුමේ තියෙන ඉතිහාසය ඒක අතු ගෑ. ඒක ගැන කතා වෙන්නේ නැහැ. යටබුරුමේ තිබිච්ච ඒ ආශ්චර්ය ගැන කතා වෙන්නේ නැහැ. නමුත් අද ඒක එක රටක් වුණාට. ඉස්සර කාලේක රටවල් වෙන වෙන රටවල්. ඉතින් විජයබාහු රජුලන්ගේ කාලෙත් තමයි ඔය 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 දියුණුව බුදුදහම ඇති වුණේ. ඊට පස්සේ මොකද වෙන්නේ? එදා පටන් ඒ අනවරත රජුලන්ගේ කාලේ පටන් අද වෙනකන් අවුරුදු දහස් ගාන අද වෙනකන් ඒ ලීනේජ් එක ඒ පරපුර අඛණ්ඩව බුරුමේ පැවතිලා තියෙනවා. ඒ ආචාරී සම්ප්‍රදාය ක්‍රමවේද උගන්වන ක්‍රමවේද ඔය කමාරු කියවලා තියෙන ඒරුකාන් ශාස්ත්‍රයේ පොත්වල ඔය රාත්‍රී වාචනාව කියලා ලයිට් ඔෆ් කරලා හැම කතාව ඒවත් අදත් බුරුමේ තියෙනවා ඒ ක්‍රම. අංගේ තමෝතස්ස භගවතු අරහතෝ ගාතාව මාස 3ක් උගන්වන ක්‍රම තියෙනවා. වාක්‍ය විච්ඡේදාවේ අටුවාව 10 ක්‍රමයකට කියවන ක්‍රම තමයි. මේ අතීතේ ඉඳන් ආපු ක්‍රම. ඒකට කියන්නේ මේක ලංකාවෙන් ආපු අටුවා ටීකා වලින් තියෙන ක්‍රමවේද මේ අපි අරන් තියෙන්නේ. එතකොට ලංකාවට වෙන්නේ මොකද්ද? පොළොන්නරි යුගයෙන් පස්සේ මොකද වෙන්නේ? ලොකු ආක්‍රමණ විශේෂයෙන් කාලිංග මාගේ ආක්‍රමණය ඊළඟට පළවෙනි රාජසිංහ රජුරුවන්ගෙන් වෙච්ච ලොකු විනාශය සහ බටහිර යුරෝපීය රටවලින් ඇවිල්ලා කරපු කොලනයිසේෂන් එක කියන මේ සියල්ල මැදෙහි ලොකු පරිහානියකට ලංකාව බුදුදහම වැටිලා අවසානයේදී මා නුවර යුගයට සම්පූර්ණයෙන් දහමක් ගැන කවර කතාද උපසම්පදාවක් නැතිපත්තර පත් වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ලංකාවට අද තියෙන්නේ ඇත්තරම කිව්වොත් නැගිටලා හිටපු බුදුදහමක් මිසක් පුරාණේ ඉඳලා ආපු ආචාර්ය ක්‍රමවේදය කියන එක ලංකාවේ ගිලිහෙනවා. ඒකට තියෙන හොඳම උදාහරණයක් තමයි සංගරාජ ස්වාමීන් වහන්සේට ඉතිහාසයේ හැටියට බාලාවතාරය කියන පොත. බාලාවතාරය කියලා කියන්නේ පාලි භාෂාවේ මූලිකම පොතක්. මේ බාලාවතාරේ නාම කාණ්ඩ ඉගෙන ගන්න වෙන්නේ අර හිරේ හිටපු, එයාගේ නම මට මතක නැහැ, හිරේ හිටපු ඒ මහත්මයෙක්ගේ. එයා හිරේට දාලා ඉන්නේ. ඒ තරම් දැනුමේ පොත් ටික තිබුණා. දැනුම ගොඩාක් පල්ලෙහාට යනවා ලංකාවට වෙන්නේ. ඊට පස්සේ තමයි සියම් නිකාය, රාමඤ්ඤ අමරපුර නිකාය, රාමඤ්ඤ නිකාය කියන නිකායවල් අරගෙන එන්නේ. එතකොට ඒ අරගෙන එනකොට කොතෙක් දුරට බුරුමේ ඉඳලා ඒ දැනුම සහිතව අරගෙන ආවද, උපසම්පදාව සහ යම් දැනුමක් දරන් ආවි කියන එක අපිට විමසන්නට වෙනවා. එතකොට ඒ නිසා තමයි අපිට අද වෙනකොට විශේෂයෙන්ම අධ්‍යාපන ක්‍රමවේදවල ලොකු වෙනස්කමක් පේන්නේ. ඒක මම කියන්නේ ලංකාවේ ඉඳන් බලනකොට ඒක ලැජ්ජාවට හෝ මේවන්න කරුණක් නෙවෙයි. හේතුව මොකද උනේ? මේ ලීනේජ් එක කැඩුනා මේක ඇතුලේ. ලීනේජ් එක කැඩිලා මේ නව ප්‍රබෝධයක් මේ ඇතිවෙලා තියෙන්නේ. මේ අවුරුදු ලංකාවේ බුද්ධ ශාසනයට ඇත්තටම උපසම්පදාවට ලංකාවේ අවුරුදු 200ක්වත් නැහැ. 200ක් ඇදී සියම්නිකාට උඩරිම ගත්තා. එතකොට ඒ නිසා ඒක කැඩිච් එකක් තමයි මේ ආපහු වෙන තැනකින් අපි අරන් ඇවිදින්නේ. බුරුමෙට වෙන්නේ මොකද්ද? යටබුරුමෙට යන්නේ ලංකාව හරහා. ඒකම තමයි උඩබුරුමේ ස්ථාපිත වෙන්නේ. ඒක තව රිෆ්‍රෙෂ් වෙනවා ලංකාවේ ත්‍රිපිටකයක සංසන්දනය කරලා. ඊට පස්සේ ඒක අද වෙනකම්ම අඛණ්ඩව පවතිනවා. එතකොට අර මිහිඳු ස්වාමීන් වහන්සේගෙන් ආපු ක්‍රමවේද ටික සෝනුත්‍ර ස්වාමීන්සලත් එක්කන් ගියා යම් කුමාරණයක්. මිහිඳු ස්වාමීන් ඇවිල්ලා ඒ අටුවා වලින් ආපු ක්‍රම ටික බුරුමෙට යනවා. ඒක අවිච්ඡින්නව පවතිනවා. ඒක අවිච්ඡින්නව පවතිනවා. ඒක අද වෙනකොටත් ඒ විදිහට ඒ ගොඩාක් ඒ මට්ටමේ සංරක්ෂණය වෙලා පවතින පොත්පත් බොහෝ ගාණක් ලියවිලා පවතින. ඒ නිසා තමයි ඒ වෙනස්කම තේරෙන්නට පටන් ගන්නේ
ක්‍රමවේදයක් ලෙස. ඒ නිසා මම මේ අතිරේකව තව දැනුම් ටිකක් යොමු කරේ. මොකද මේ මේකෙදි මම ගොඩාක් වෙලා බුරුම ගැන කතා කරනවා, ගොඩාක් වෙලාවට අටුවා ටිකා ගැන කතා කරනවා. මේ අපි ඉන්න තැන මොකක්ද කියන එක තේරුම් ගන්න ඕන නිසා. ඉතින් ඔබතුමාගේ ප්‍රශ්නෙට උත්තරේ කෙටියෙන් කියන්න වෙන්නේ. ඒකයි ලංකාවේ ලියුණා කියන පොදු වචනයෙන් මම කතා කරන්නේ නැහැ. ඔය වගේ ඉතිහාසමය තොරතුරක් දන්න නිසා. ගොන් කින්සර්ස් ෆිල්ම්ස් අද.